නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාර වීවා සගරුවනට සැමදා මහාසාංග සරනයමි නමස්කාර වීවා තුනුරුවනට සැමදා තිසාරණ සරණයමි සාදු සාදුසාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයේ වේවා අපගේ පරමපූජනීය කල්්‍යාන මිත්‍ර පිවත් ලොකුසාමින් වහන්සේට නිදුක්් නිරෝගී චිරජීවනය දීර්ගායි සම්පත්වය උදාවේවා. ශ්‍රදහැවත් වාසනාවන්ත පින්වත්න පින්නතුම් දැන් සෑහෙන කාලයක් මුළුල්ලේ අපි සට කීපයක් වගේ කාලයක් දේශනාවන් කීපයකටම දැන් සවන්දීලා සිටින්නේ මේ ඇත්තදේ ඇතිසටෙන් දකින විදිිය ඒ ගැන්නේ මේ යථාර්ථය කොහමද තේරුන් ගන්නේ නැත්තන් වුවනින් විමසන්නේ කෙසේද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරිදි නුවින් විමසන්නෙ කොහොමද කියන කාරණාවතමා බලන්න. විශේෂයම සසරකින් නිදහස්යට කැමති කෙනෙක් මේ විදියට බැලුවත් විතර යාට සංසාරය නිදහසහම් බෙන්න්නේ නැත්තන් සංසාරය නිදහස්හම් වෙන්නේො සංසාරෙන් නිදහස්සෙන්ඩනම්ඒෙනට ආයතනවලින් ගැලවැඩ මේ පුළුව අංවෙඩුවන ආයතන වලින් ගැලවෙන්නතු සසරෙන් නිදහස්සීමක්ද ආයතන වලින් ගැලවෙන්ඩනම් ආයතනවල ඇත්ත තත්ත්වය දකිින් ඕන ආයතනවල ඇත්තත්ත්වය සාමාන්‍ය විදියට කල්පනා කරට හු වෙන්නේ ඒක බුදු කෙනෙකුගේ උතුම් දේශනාවට අනුව නුවනින් විමසන්ඩෝන එතගොඩ තමයි ඒක තේරෙන්නේ ඒ සඳහා තමයි මේ සලායතන සංයුත්තේ මේ දේශනාටික තියෙන්නේ ඒකයි මේ ආයතන කුසලනම් වෝ දේශනා මාලාව අපිට වැදගත්තෙන්නේ. තු මේ දේශනා මාලාව ඔබ නිරන්තරෙන්ම අකණ්ඩව අනවනං බලනවනං. ඔබට යම් අදහසක් යම් අදහසක් මේ ජීවිතයේ ඇත්තතත්වය ගැන. මේ ආයතනවලින් නිදහස්වීම පිළිබඳව. තේරුම්ගණ්ඩ පුළුවන්. තොට අපි පසුගිය දවසක ඉගෙනගත්තා, නෝචේ අස්සාද කියල සූත්‍රය අනිකුත් සූත්‍ර අතර ඒ ගැන ආස්වාධයක් නොතිබනා නම් කියන එක. තැන් අද දවසේ මේක යමකවර්ග නිසා දේශනා අධිකක් සම්බන්ධ වෙනවා එතකොට සලාතන සංයුතයේ යමකවර්ගය ඒක අධඉගෙන ගන්න අපි දුතිය නෝචේ අස්සාද සූත්‍රය කියන සූත්‍රය මුල්කරගෙන තමයි කරුණු ඉගෙන ගන්නේ දින්න අස්වාදයක් නොතිබුනානම් කියන කාරණාව ගැන වදාල දෙවැනි දේශනාව. ඒ බිළිබඳවතියන දෙවැනි දේශනාවගෙන ගන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙන්නේ සැවැත්නුවරදේ ජේතවනාරාමයේදී. සැවැත්නුවර දීතමා මේ දේශනාව කියන් දේශනා කරන්නේ. නෝචේදම් භික්කවේ රූපානං අස්සාදූ අභවිස්ස නයිදන් සත්තා රූපේ සු සාරජ්‍යුම්. යස්මාචකෝ භික්කවේ අත්තිරූපා නං අස්සාදෝ තස්මා සත්තා රූපේසු සාරජ්ජන්ති එතකොට බුදුරජාණන් වහන්සේ එභාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ රූපවල ආස්වාදයක් නොතිබුනානං එහෙම මේ බැරිලාක්කත් මේ රූපෝල අස්වාදයක් නොතිබුුණ නං මේ සත්‍යයෝ රූපෝලට ඇලෙන්නේ නෑන සත්‍යය රූපවලට ඇලෙන්නේ ආස්සාවාදයක් තිවෙන හිදනේ යස්මාජකෝ බික්කවේ අත්ති රූපානන් අස්සාදු මේ යම්යම් කරුණු නිසා මේකේ රූප කෙරෙහි ඇත්ත රූපවල ආසාධයක් තියෙනවා. ආන්න එනිසා තමයි තස්මා සත්තා රූපය සුසාරජන්ති එනි ඉන්සා තමයි සත්වයෝ රපල ර කෙරෙහි ඇලෙන්නේ. රූපෝලට ඇලෙන්නේ එකයි තැන් හරි පැහැදිලි කාරණාව නේද. ගත්ද කාරණාව මේ රූපෝල ආශවාදයක් නොතිබනානං සත්වයෝ රූපෝලට ඇලෙන්නේ නෑ යම් යම් කරුණු නිසා මේ රූපෝල ආස්වාදයක් තියනවා ආ්‍ය නිසා තමයි සත්‍යය මේ රූපෝලට ඇලෙන්නේ ඉතින් ඉතාම පැහැදිලි මේ කාරණාව මොකද හේතුව මේ රූප නිසා අපි කොච්චර ඇලෙනවාද පුද්ගලයෝ රපගොලට ඇල්ලිලා බැන්ඩිල්ලා ඒවයි කින්ඩා බැහැලා ඒ තුළ ජීවත්වෙලා සම්පූර්ණ ළු දිවියම ගතවෙලා යනවාන දබලන්න සමහරාය ඒ රූපය තමන්ගේ පර්ස්ස එක තියාගෙන ඉන්න නිතරමඒ බලා ගණ්ඩෝනද කොහේගත් පර්ස ැරියයට පස්සේ රූපේ තියෙන සමරයගේ පෝර්න් එක තියනවා රූප සමාරයග කම්පුටරේ තියෙනවා නැද්වලන් සමහරයගේ ගෙදර ජායාරූපයක් ක්‍රාමු කරලා ඒක තියාගෙන ඉන්නවා අන්න ඒවිදිට මේ රූපලට සත්තුයෝ ඇල නැහැටි ඒමකදේ රූපවලතියෙන අස්වාදය නිසා පෙල අස්වාදයන් නොතිබුණනන් එම වෙන්න දොර් මේක අස්වාදය අත්තියනුම් ආසාදයඉන් දතම ඇලෙන්නේ හැබැයි අපි වැඩිපුරම ඔය පලවෙනි කාරණාව තමයි ඉදකින්නේ මේ ආස්සාදය පැත්ත තැ මේක කල්ප කෝටි ගානක් මේ රූපෝලටඇැලිියෙලි ආපු ගමනක් වුයි අපිට තියෙන්නේ දැමි මනුස්ලෝක ඉන්නකොට දැන් අපි රූපෝලට ටලනවනි අපි දිවියලෝකල ඉන්නකොටත් තරූපෝලට ඇැලුුණ අපි තිරිසල් ලෝග ඉන්නකොටත් ත්‍රූපෝලට ඇැලුුණ ඒ හැම අවස්ථාවකදීමැ සමාර විඳින අවස්ථාවල මහා දුක්කිිත අවස්ථාවල නිරේදී රූපෝල ටැලෙන්ඩ අවස්ථාවක් නෑමකද සම්පූර්ණ දුග්ගිනි මයිතියෙන්න්නේ පෙරේත ලෝකවලත් ඒක මයි වෙන්නේ නමුත් මේ තිරිසන් ලෝකවලද රූපෝල ටැලෙන ඒ තිරිසන් සත්වය ව ඒ ඒ සත්්‍යයන් ටැලෙනෝ ඒ සත්ව රූපෝල ටැලනෝ දිවිය ලෝකෝල දී ඒ දෙවරු ඒ දෙවුරුන්ගේ රූපෝලට ඇලෙනු ඒ දිවියංගනාවන් පිරිවරාගෙන දිවිය කුමාරවරු ඉන්නවා එතකොට දිව්‍ය කුමාරවරුන්ට දිව්‍යංගනාව ඇලනෝ දි්‍යංගනා කුමාරවරු දිවියංගනාවන් ඇැලෙනු එතකොටේ හැමතරම ඒ රූපෝලට ඇලනෝ ඊට අමතරව ජීවී අජීවීම සියලු රූපෝලට අපි ඇලනෝ ඇලෙන්නේ ඒ ආස්සාදයක් තියෙන නිසයි ඒක ුබුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බැරිවිලා කත් ආසාධයක් නොතිබුණානම් සත්‍යයෝ මේ රූපෝලට ටැල්ෙන්නේ නෑන කියලා ඒමයි දේශනා කරන්න ඊළඟට උන්වහන්සේ තවදුරටත් ඒක විස්තර කරනු ඒ තවදුරටත් විස්තර කරන්නේ මේ මේගේ ආදීනවයක් තියෙනවනේ එකන රූපෝල ආදීනවයක් තියනෙන රූපෝ දීනවේතමා රූප අනිත්‍ය වෙනවා දුක් ස්වභාවයට පත්වෙනවා විපරිනාම දර්ුමයට පත්වෙනවා තැන් අපි දැකපු ලස්සන රූපය කාලයක් ගියාම වයිසට ගිහිල්ලා දත් වැටිලා කේස් පැහිලා හමරැලි වැටිලා ඒ වගේම සමරලට ලෙඩවෙලා මලානික වෙලා මෙතමා රූපය දීනවේ එක එතකොට මේ ආදීනවේ තියෙන නිසා සත්‍යයන් මේ රූපය ගැන කලකිරෙනවා රත්ව රූපය ගැන කලකිරෙනවා දැන් එහෙම කලකිරුණු අවස්ථා තියෙනවන තවබගේ ජීවිතය අරම්බලන්න මුල්කාලීනව මහා ආදරයකින් සනිහසකින් හුදුම බන්ධනයකින් බැඳිච්චාය පසුව ඒ රූපයටම කැමති නැතිවයෙනවා. රූපය වෙනුවෙන් ලෝකාන්තයෙන් පනිනවාගේ හිටී පනිනවා ලෝකාන්තයෙන් කිය කිවේ එවනෑට පස්සෙ අපිරිිය වෙනවා අප්‍රිය වෙනවා නැද්ද බලන්න කල්පනා කල. එම සිද්ධ දන්න නැදද ඊට පස්සෙ දැ කාලයක් කර කරඩ ඕනගමනිසාර විවාහවෙන්න කලින් හරි සුන්දර මතක සටහන්තිෙන් ඒ ප්‍රේමණීය ජීවිත ආරම්භ කරල සදාාතනික ලෙස එකටම ජීවත්වෙෙමු එකටම මැරම කියල තම පටන් ගත්ත. අන්තිමේදී විවාහ වෙලා එකදාවසෙම්ම වෙෙන් වෙලා යනවා හප්‍රිය වෙලාගිය එතකොට මේ ආදීනවය කියන්නේ පුදුම ආදීනව ඇත්තියෙන්න්නේ ආස්වාදය වගේම තමයි යාදීනවේ. එතකොට එයා ඒක දෙසාතම බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ නෝචේදම් බික්කවේ රූපානං ආදීන වූ අභවිස මේ රූපයන්ගේ ආදීනවයක් නොතිබනානං නයිදන් සත්තා රූපේසු නිබ්බින්තයු සත්‍යය රූප කෙරයි කලකිරන්නේ නෑ මේ ආදීන නොතිබුණනං ආදීනව තියෙන හින්ද තමයි කලකිරන්නේ තැම් බලු පැටියෙක් ගන්ඩ බලුපැටියා ලස්සනට බූල් තියෙන කාලිදි වඩාගෙන උරතල් කරකර මේ ස්තියන සැලකිලි ඉර් පස්සේ සිික කාලයක් ගිල් මේ බලු පැටියගේ මයිල්ටික හැලි ලෑනු. දැන් අර හොරි හැදිල දද හැදිල කුස්ත හැදිලා තැන් පැත්ත බලන්න තැන් කිසි කෙනෙන ඒ කාල මේ පැටියාව වඩා ගන්ඩ හරි පොරේ කට්ටියේ අලිපැට තත් අලි පැටියයන් තත්වයෙමන තැන් අර පින්නවල අලියනාතා ගර ලස්සන අලි පැටවන්න එකට අලිෙටවන්ට කිරීම දුන්නම බෝතලයෙන් ලස්සට බොනෝ මේ අලිපටව කවධහරි දවසක මහාලි වෙනෝ ඉරිවස වයිසට ගිය අලි වෙනෝ කැලෑවෙත්තින්ව අන වනාලි ඊරි පස්සෙ දැන් අපි අර පෙරහැරයේම අරියාසයිති මේ අලියෝ යනකොට බලන්ද හැබැයි කවදරි දවසක මේකොල වයිසට ගල්ලා වැටිලා ගියාට පස්සේ ඉතින් කාටවත් එච්ච රමණ වන්නේ ඇර ඒගොල් ොදර ශක්තිමත්ව ඉන්න ගොඩ රූපය ලස්සනට තියෙනකොට තරුණ වයේ තියෙනකොට තමයි කැමතියෙන් එතකොට අර සත්්‍යයන්ගේ රූපය ගත්තත් ඒක වෙනස් වෙනකොට ඒක ආදීනවේ දකිනකොට කලකිරෙනවා ඉතින් දරුවන්ගේ දෙමවුපියන්ගේ සොවාමියයාගේ භාර්යාවගේ හිතවතුන්ගේ මේ සෑම කෙනෙක්ගේම රූපෝල ආදීනවය දකිනකොට ය පිළිබඳව කල කිරෙනවා අස්මාචකෝ භික්කවේ අත්තිරූපානං ආදීනවෝ තස්මා සත්තා රූපේසු නිබ්බින් දන්ති ඒ ගැන යම්යම් කරුණු නිසා මේ රූපෝල ආදීනව තියනවා ඒ නිසයි සත්‍යයෝ මේ රූප ගැන කල කිරෙන්නේ තැවයිගොල්ල රූප ගැන බලඳ කල්පනා කරල කලකිරිල්ලා නැද්දක ඒ අවස්ථාවලදී දැන් අසනීප වෙලා මෝනට කියන්නේ ලිඩාට ගිහිල්ල දැක්කම අයයෝ ය පාවෙන වගේල කියන්නේ. ඒ අප්‍රසන්න භාවේ යාට දැනුවත් කරන්නේ නමුත් තමන්ගේ හිතේ ඒක රැව්පිළි රැව් දෙෙනවා. මුල්කාලීනව ඒතිබිච්ච රූපය අයෝ වෙනස්සවෙලා කියල මෙයා දැන් කඇමති නෑ. ම තැන් ඔයා මේ කෙට්තු වෙලා දැන් ඕනුවටඩ මහත් වෙලා. වගේ විධ විධ කරුණු අල්ලගෙන මේ අපි රූපය ගැෙන කලකිරෙනවා. ඒතුවකද යම් යම් කරුණු නිසා මේ රූපෝල ආදීනවතියෙන් නිසා. ඊළඟට බුදුරජාණන් වවාන්සේ දේශනා කරනවා නෝචේදම් භික්කවේ රූපානං නිස්සරණං අභවිස්ස මේ රූපවල යම් නිස්සරණයක් රූපෝලෙන් නිදහස්වීමක් නොති බුණනං අයිදන් සත්තා රූපේෂු ඉස්සරයුම් සත්වයෝ රූපෝලි නිදහස්ෙන්නේ මේ නිදහසීමක් නොතිබුණන රූපෝලි නිදහස්සෙන්නේ රූපෝලි නිදහස්සීම තියනවා දැම් බලන්ඩ එදා මේ පටාචාර තමන්ව තියල තිබ්බේ සත්මහල් ප්‍රාසාධයක උඩමතටටවී. හොඳ කෙනෙක් සමඟ විවාාවඩ ඕන යම්කිසි පුද්ගලයවත් එක සම්බන්ධතියා ගනී කියල අන්තිමේ සිටු මාලිගාවේම දරපලනමනුස්්‍යයත් එ ආදර සම්බන්ධයක් ඇතිකරගෙන පැන ලගිය පැරලගඉල්ලාඒ ජීවිතය ගතකරද්දි දරු සම්පත් දෙදෙනකු තම්බ වුණා ඊට පස්සේ මේ කෙනාට එ පටාජාරාට සිද්ධ වනා පටාචාරාට ඇතිවෙච්ච ඒ සෝචනීය තත්ත්වය මුල් කරගෙන පටාචාරට පුළුවන්කම ලැබුණ නිදහස්සෙන්ට මේ රූපෝලෙන් නිදහස්සෙන්ට ඒ නිදහස්වීමක් තිබිච්ච නිසා තමා නිදහස්සෙන්ට පුළුවන්ගුණේ අන්තිමේ ඇයි PCසි බවටත් පත්වුණා මුලදී පස්සේ බුදුරජාණන් වහන්සගේ ධර්මය හලා පුළුවන්කම ලැබුණා පටාචාරාට නිදහස ලබාගන්න මේ රූපෝලෙන් සඳහටම නිහස්ස වනා ර ස්වාමියයාට ඇලි ල හිටපු ඒ ඒ රූපෝලට ඇලි ලතිබිච්ච එක ගැලවිලා ගිය පුජ් පුංචි දරු ආටයි යොක දරුවාටයි ඇලි ලති බච් එක ගැලවෙලා ගිය ඒ වගේම දෙමවෝපියන්ට සහෝදරයායට ඇලි ලතිබිච්ච ඒවක් ගැලවිලා ගිය නිදහස් වුන තැන්කිසාගෝතමි ඒ පුතා මැරුුණ අද කියල දන්නේ නෑ ඒ පුතාට පුදුම ඇලිල්ල කැලිලතිබන උතුෙන් හැමතන විද පුතාව බේරගණ්ඩ ඕනගේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ උපදෙස් දුන්නේ නොමලගේකින් අභ මිටක් ගන්න කියලා. එට නොබල නොමලගේකින් අභ මිටක් හොෑන්ඩගේ අමතව කිසාගෝතමයට තේරුුණේ නොමලගේයක් නෑ කියලා හැමතැනම මැරිලගේල. අබහම්බෙනවා හැමතැනම මැරිල. ඊට පස්සේ යතාාර්ථයේ තේරුන් අරගෙන අර ළමයාගේ ශරීරය ඒ අමසෝහනට දාලා නවත බුදුරජාණන් වහන්සේ බෑදකට ගල්ල ධර්මය ශ්‍රභණය කරලා පැ පැවිදිබීමට පත්වෙලා පසුකාලීන වරහත්තත්වේයට පත්වෙනවා. අර මහා බන්ධනයකට අහු වෙලා හිටී පුතාගේ රූපේට නිදහස් වන තකට එම නිහස්සෙන්ට පුළුවන් හින්දයි නිදහස්සය. නෝතනයත් ඒ නිදහස්සීමට හැකියාව තියනවා ඒ. රපෝලිින් නිදහස්වීමක් තියෙනවා ඒකයි බුදුරජාන්ස දේශනා කරේ මේ නිස්සාරණය තියෙනවා කියල තොර යම්යම් කරුණු මුල් කරගෙන මේ රූපෝලිින් නිදහස්වීමක් තියෙනවා ඒකයි සත්‍යෝ තස්මා සත්තා රූපයහි නිසරන්ති ඒකයි සත්‍යයෝ රූපෝලිින් නිදහස්වයෙන් ඉතින් එනිසා පින්නන්නේ අපි මේ කාරණාව හොඳට තේරුම් ගණඩුවන මේ රූපෝල අස්වාදයක් තියනවා පෝ දීනව තියෙන රූපෝලන් නිස්සරණයක් තියෙනවාඒ ආස්වාද අදීනව නිස්සරණ කියන මේ කරුණු තියෙන නිසයි සත්‍යයෝ ඒ ඒ අවස්ථාවල ඒ විදියට කටයුතු කරන්න ඇලෙන්නේ කලකිරෙන්නේ නිදහස්සන්නේ මේකාලදී අපි වෙලා තියන්නේ වැඩිපුරම ඇලනක බො මේ කාලේ බලවත් වෙලා තියෙන මෝහය නිසා මේ කාලේ බලවත්වෙලා තියන ප්‍රඥාවනවී මෝහය. එනිසා අපිටර ආස්වාදය විතරක් පේනු ආදීනවේ පේන්නේ. ඒ නිද නිස්සරණයට පත්වෙන නිදහස් එන්නේ. එක ඉද තව තවත් රූපය උපමට්ටන් කර කර ඉන්න තමයි ඉ එකැමති. මේකාලේ ලස්සන වීම පිණස්ස කටයුතු කරන ආකාරය සහ ගත කරන වේලාව පුදුම සාගතයි වර්තමාන සත්වයා වර්තමාන මිනිසා ලස්සනවීමට ගත කරන කාලේ කොන්්ඩේට කොච්චර කාලයක් ගතගන්නද. ඊළඟට මූනට කොච්චර කාලයක් ගතගන්නවාද. හමේ පැහැය ගණ්ඩ කොච්චර කාලයක් ගතගන්නවාද. ඇදුම්වලට කොච්චර කාලයක් ගතගන්නද මගුල්ගයක් වුණාට පස්සේ අපිට පයා ගණ්ඩබය බන් සමාර අවස්ථාවල හල තියෙනවා මේ මනමාලිව ඒ අම්මටව නතුර ගණ්ඩ බෑකිර දාලා තියන මේකක්් පෙරිට එහෙම තැනුත්තිය එතකට මේසී දැ එතකොට මගක්්ද මේ තියන්නේ වැඩිපුරම මේ රූපය ගැන ආශවාධයෙන් එලින එකත් තියෙන්නේ රූපය මුල් කරල වැඩර රූපය මුල් කරලා වැඩ කරන්නේ රූපයට ලක්ුණ දෙන වැඩපිළේ ලත්යෙන්නේ. රූපය ඉහලටම ගෙනල්ල වැඩ කරන්නේ. වයිසටගත් රූපය ශ්‍රේෂ්ඨයි කියලකමා කටයුතු කරන්න. වයිසට යන වයිසට යනය උත්සාහ කරන්නේ කොහොමද තරුණු බව පෙන්නන්න කියලා. පුදුම විදියට වීරිය ගන්න අනමේ තරුණු බවපෙන්නද. සාමාන්‍ය දිනිදා භාාව විදික යනනි තිරියන් වෙනවාග. එහෙම තත්ත්යක් ඇති කරගන්න සෑහෙන උත්සාහයක් කරනවා. යාර්තයේ තේරුන් ගන් ුත්සා කරන්න. බොහොම ටික දෙෙන ඉන්න කොන්්ඩ පැහෙනකොට ඒ සුදු එන විදිහටම තියෙන්ඩ දෙනාය ටික දෙෙන ඉන්න. බෞතරයක් දෙන ඒ කලු කරනවා. ඊළඟට හමේ පැහැයි ගණඩ විධ විවි විච්චූරණ ආලේප කරනවා. ස්වල්ප දෙෙන ඉන්න ඒම කරන්න නැතිය. සමරය වෘතිය නිසාත් කරනවා දේ වෘතියට එම නොකරත් බැරි නිසා වෘර්තේ වශයෙන් ජීවන ජීවිකාව ගෙනියන්ට කරා කියන එක දෝෂයක් හැටයට බුදු හම දකින්නේ නමුත් අවබෝධය කළ යුතුයි. ඒනිසා වින්නාත්න දැන් මේ දමකත් අපිත් තේරන් ග්ඩ වනද මෙන්න මේ ආස්වාදය පැත්ත විතරක් ඉස්මතුවෙලා ආපු යුගයක් බියටිකල්ච මේ ලස්සන පිළිබඳවන මහා සංස්කෘතියක්තිෙන් ඔ යථාර්ථය පිළිබන්ධව කල්චර එකක් නෑ රියලෙටි කියන කල්චර එකක් නෑ න ්‍රියලිති කියන වචන පාවිච්චි කරලත් එන්නම බියටිකල්චර එක. රියලිි පාවිච්චි කරනවා ඒක වචනත එරුම යථාර්ථයයයි නමුත් ඒක පාවිච්චි වෙන්නේ බියටවල්ද අලං කරණය ඔපොයට හැඩට ම පාවිච්වන්නේ ඒකට හේතු අර මේ යුගයේ මිනිසා මෝහෙ මත්වෙලා ඉන්නේ අවිද්‍යාවතමා ප්‍රධාන වෙලා තියන්නේ විද්‍යාව ලේසියෙන් පාල වෙන්නේ. ඇති මේ දේශනාවල් හගෙන ඉන්න අයගේ වඋනත් දේශනාව නනාගෙන ීති ඇත සමට දේශනාව හගෙන ඉන්න වෙලාවෙදි යම් කිසි අදහසක් ඔොළුවටාවට ඊට පස්සේ ආයි කරන්න ම අර පර බෙරේම තමයි ගහන්නේ ඒ පරණ බෙරේක ගහ ඉන්න එක තම කරන්නේ ඒ අතාර්ථය විදියට යථර්තාානුකූලෝ කල්පනාගල්ලා මේ වගේ තියෙන ආදීනවය දැකලා අපි මේවැ නිදස්සෙන් ඕන කියල කල්පනා කරන්නේ මෙහෙම දෙයක් ගැන කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න මේ මනුස්සලෝක මේ වගේ ඥානයක් තියෙන වෙලා වෙදී කෙනන අවබෝධයක් ඇතිකරගණඩ පුළුවන් මනසක් තියෙන වෙලා තිරිසන්ල්ලෝකෙට ගියයාම මේක කරගන්න හම් වෙන්න. ැම් බල්ලෙකුට බල්ලාගේ ඇස කණනාසේදිවකය මන පිළිබඳව ආස්වාදය ආස්වාදය වශයෙන්ද ආදීනවේ ආදීනවය වශයෙන්ද නිස්සරණය නිස්සාරණය වශයෙන් දකිටබ බල්ලගරන්නේ කානවා බොනවා ඒගොල්ලන්ගේ මෛතූන සේවනය කරනවා ඉන්නවා ඔොච්චරයි බල්ලගේ වැඩ පිළිද. මේ මනුස්සේකුට තමයි මේතික තේරුම් ගන්න පුළුවන්. මනුස්්‍යයන්ග නත්කාටද මේක තේරුම් ගන්න පුුව රුවන් සරණග ශ්‍රාවකයකුට තොඩබත නිරුවන් සරණගේ ශ්‍රාවකයෙක් නම් තමයි ඒවගේ බුදුරජාණන් වවාදය සරණගිය ඒ නියම ආකාරවතය සද්ධාව තියෙනවන තමයි ඔබට මේ කරුණුකාරණවා තේරෙන්නේ වැටහෙන්න්නේ. අනිත්තායට තේරෙන්නේ එකොළන්ගේ ඔළුවට උඩින් යන්නේ සිතට මේවා ඇතුල් වෙන්නේ. උද මේ දේශනාමාලාව ශ්‍රේෂ්ට, දේශනා මාලාවක්න මේක හර්ගයටම අපි විමසුව මේ මේ දේශනාමාලාවට අනුව අපි කල්පනා කරන්න පුරුදු කරගත්තු. ඒක ප්‍රතිබලය මකක්ද. නිවන් මඟට යොමු වීම නිවන සාත්සාත් කරගන්න පුළුවන්වීම උපපත්තියේ නැතිවීම සසර තරණය කිරීම. මේක තමයි මේක අවසාන ප්‍රතිඵලය ඉතින් අන්නේ විදියට කල්පනා කරගන්න උත්සා කරණායට තමයි මේකේ වටිනාකමතියන්නේ අනිත්තයට නිකම්ම දේශනාවක්කකි තරයි ඉනිසා මේක පඉතාම ප්‍රබල වටිනා ශ්‍රේෂ් දේශනාවක් කියකල්පනා කරගඩුව අපට කල්පගානකින් ඇහෙන්නේ මේ බුදු කෙනකගේ උත්තරීතර ප්‍රඥාව විශද වෙන අවස්ථාව. එතවට බින්නත් දෙදැන් පලනිකාරණාව අපට පෙනීගියා රූප තාපි කලින් දේශනා වෙදිගෙන ගත්තේ ඇස ස අස්සාධයක් නොති බුණනං ඇසේ ආදීනවයක් නොතිබුණං ඇසේ නිස්සරණයක් නොතිබුණනං කොමද වැඩේ සිද්ධ වෙන්නකියල් දැන් ඊට පස්සේ තමයි දැන්ඒක බාහිරාතනෙක්ක තමයි දැන් මේ බලන්නේ දුතිය නෝචයේ අස්සාද සූත්‍රයේදී තැන් ඊළඟට අපි දන්නවාන්නේ අභ්‍යන්තරායතනය කන ඒකේ බාහිරාහිතනය තමයි සබ්ද එතට දැම් බැරිලාත්ම මේ සබ්දවල ආස්වාදයක් නොතිබුණන සත්වයෝ මේ සබ්දෝලට ඇලෙන්න්නේිනෑ භාග්‍යතුන් වසි දේශනා කරන්න ො සබ්දෝල ආස්වාදයක් තිය නවා කොච්චර කැමතිද මිනිසු මිහිරි සද්ද වලට සමහරය කැමති මේතැ ඒකාල ්‍රජවරු හරි කැමති වීනාවාදනයට ඉතින් වෙන්නමම වීනාවාදකයෝ ගෙන්න්න ගෙන ගෙවීමම් කරලා රජ්ජුරු වීනාවාදනයටට සවන්දෙනවා ැ ගුදතිල ජාතක මවලුවම ජුරු හරි කැමතින වීනාවාදනය හට ඒ එදන අර ගුත්තිල මෝසිල සටනැතිෙන් එතට මෝසිලට ගුරුවරයාගෙර ඉදිරිසියායන්නේ රජුරුුවන්ගේ ලැබෙන වර ප්‍රසාධ නිසානි ගුරුවරයට රජවරු කැමති වීනාවාදනයට දෙවුලවත් මේ හරි ආසයියේ කන්කලු වෙන නදඒ වීනා නාදනය වීනාවාදනය තැ ඒ හෙත්තින්නවානේ විවිධවීද හොඳ ගාන්දර්වය ගාන්දර්වය ඉන්නවානේ තොර සක්දව මහ රජුත් කැමතින එතකොට දැන් ඒ කන්කලු ශොබ්දෝල්ට ඒ ආස්සාදයට කැමති දැන් අපි මොකටද කැමති මනුස්සලෝකීන්න කැමති සින්දුවන්ද තම තමන් කැමති ගායික ගායිකව ඉන්නවා ඒගොල්ලන්ගේ සිින්දුවන සමාර ගීත හිතාම ජනප්‍රී වෙනු එතකොට සමහරය කැමති එක වාදන හඩ සමහරය කැමති සවභාාව සෞුන්දර්ය හන්ඩ හන්ඩ ඒක ඇන කුරුල්ලන්ගේ ගී හන්ඬ වල්ල හන්ඩ ඒ සමාරු යදං කරගෙන දැන් සමහර බටහිර මේ පුද්ගලයන් ඉන්නවා මේ පහාස ලක්ෂ කෝටි ගනම් වීද කල කළේගිල්ල හට් ගහගෙන කුරුලු හඬුවල්ලා නො.ඒ මිහිරි මිහිරී වාස්වාදී සමාර්ගැමති ස්වභාව සෞන්දරය හුලන් හඩවල් හන්ඩ ඒවගේම ඔය කේක තැන්වල විශේෂම මුහු දෙ හඩ හඩ ඒක කැමතිීඉති ඒක වෙනස් සිතින් එකනට රස රයිවාරණ රසයන් තියෙන් තොර මනුෂ්‍යෝ කැමතිී ගනවා ප්‍රතිවිරුද්ධ ඒ ලින්ගේ තියෙන කෙනාගේ හඩා හන්ඩ රංගුත්තරණකායි පලවෙනි සූත්‍රයම කියවෙන් ඒකනේ ඒකඇන පිරිමියාට කැමැතිම හඬ කාන්තාවගේ හඬයි කාන්තාවට කැමතිීම හන්ඬ පිරිමියාගේ හඳයි මේ මොකද මේ මේ අස්සාදයක් තියෙන නිසා ඔන්න ඒය කරුණත් එෙක් බුදුරජාන්ස දේශනා කරනවා මේ සබ්දවල ආස්වාදයක් නොතිබුණානං සත්‍යෝ සබ්දෝලටෑලෙන්නේ නෑ මේ සබ්්‍යයෝ සබ්දෝල ටෑලෙන්නේ ආස්වාදයක් තිබෙන නිසයි. යම්යම් කරුණු නිසා මේ සබ්දෝල ආස්වාදයක් තියනවා. අන්න ඒ නිසා සත්‍යෝ මේ සබ්දෝල ටෑලන. තැන් සමහරු ගලුවගණ්ඩ බැනේ. ඒ හඩුවල්වලින් ඒැනඒ සබ්දලින් ඒ වැඩ සටහන් වලින් ගලුව ගැඩබ ඒකත් එක්කම පුතුමාකාර විදිී බන්ධනයක් ඇතිේ ලාතිය මේ හඬත් එක්ක ඊළඟට සමහරු කියන්නේැ තමර් ගායන දි ඒගොල්න්ගේ නිර්වච්චනය තමයි මේක භාවනාවක් වගේ මේක ඇබ්බැහි වෙන සුළුයි සමහරයව ගැන ඒගොල විධ විධ අර්ථගථන සපයනවා සමාජ මාධ්‍යවල අපිට පෙනියනවා සමාජ මාධ්‍යවල තියෙන සමාහර කරුණු පිළිබඳව විමසනකොට ඒ හඬවල් වලට මේ ඇබබැයි වෙන සුළුය මේවා කියලා ඇන්නහ කරුණු දක්වනො එනිසා පින්නත්න්නේ පේවානිය හඬත් එක්ක තියෙන ආස්වාදයට ඇලි ලෑන හැටි ඒම එහෙම ඇලීමක් එම ආස්වාදයක් නොතිබුරානම් පුද්ජල නො ඇ නැතු කියැන ආසරය නොතිබුණනං ඇලෙන් නැතුව ඉන්දප ආසාදයක් තියන හින්දා නේද මේ ඇලෙන්නේ ආසාද නොතිබනානං මෙම ඇලනවද ට ආසාදයක් තියෙන හින්දා තමයි මේ විදියට පුදුම ඇලිල්ලක් ඇලෙන්නේ එ කවරු ගැනද මේ කතා කරන්නේ මේ අපි අපි ගැනයි කතා කරන්න අපේ ස්වභාවය මේකයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. එතකොට දැන් එදා මහබෝධි සත්වයෝ පින්නතුනිි වසර හස්සීයක් හොඳට සිල්රැකගෙන හිටිය ඒ සිිල්රැකගෙන ඉන්නකොට ද මෝර පිරි දේශනා කරන්න මෝර පිරිත එදා මේ දේශනා වෙන්නේ නැත්තන් ඒ ගැන කියවෙන්නේ ඒ ජාතකයේ දී මාබෝධි සත්්‍යෝ හොඳට සිල්රැක ගෙන හිටිය අවුරුදු හස්සීයක් නමුත් අර වැද්දකුට වැද්දෙක් ලවා රජ්ජුරුවන්ට ඕන කර මේ මොනරව රණ මොනර කත්තරම්පාට මොනරව අල්ල ගන්න. ඊට පස්සේ මෙ විවිධ උගුල් ලැටෙව්වා යාගේ පරම්පරා ගානක වැද්ධන්ත බැරුවගේමේ වැඩේ කරන්නනත් පරම්පරාව වැද්ෙකුට පුුවන් ුණනා කරගන්න කොමද කරේ මොනරියක්ව පුරුදු කල්ල එ හරියට වල හඬ නැගෙව්වා එදාම ඒ හඬ ඇහුණ ගමම් ආන්න ඒකට පැටලනා පැටෙල්ලා පිරිතගය නමතගුණා ඇවිල්ල කෙලීම උගුලටම කකුල තිබ්බා දැම් පෙනී යනවානේ දස්වාදය තියන භයනකම ඒ කතාව හරි ලස්සන කතාවක් පින්වන්නේ මොකද එදා ඒ වැද්දා මේ හා ෝධි සත්වය තමා පැටලෙන්නේ. පැටලුනාට පස්සේ එල්ලිලා ඉන්නවා දැකල මහාබෝධි සත්වය අර උගුලට ගොඩා සංවේගයට පත්වෙනව වැද. සංවේගගේට පත් වෙලා කල්පනා කරන්නවා මොනතරම් භයානක දෙයක්ද. මේ රාගයඒවගේම දැ මේ ඇලුච්ච හැටි මේ සබ්දට ඇලිලා මහ රජ මොනර රන්වන් පාටම හෝුණ වට කමණන්න මම ව නිදහස් කරනවා කියලා අර උගලෙන් නිදහස් කරවාඒ නිදහස් කිරීම සමගම මේ හ මොකද වෙන්නේ මේ වැද්දා පිංවතුන පසේ බුදුරජාණන් වහන්ේ නම බවට පත්ව නවා පුදුම තත්ත්වයක් බලකට මේ පසේ බුදුරජාන් වන්ස නම බවට පත්වෙන කෙනෙක් ම ද්දවිදිී ඇඉලරින් ඉවාසේ වැද්ද කියනවා නරට මගේ අතින් තව වැරදි වෙලා තියෙනවා ගොඩාක් සත්තුයෝ මං මෙහෙමි හිරගල්ල තියනවා කොහොම දේකොල්ල නිදහස් කරන්නකර එතකොට රණමොන රකයනවා ඔබ දැන් පසේබුදුවරෙක් නිසා අධිෂ්ටාන කරන්න කියෙන සත්‍ය ක්‍රිය කරන්නෙන ඒ සත්‍යයෝ සේරමණ නිදස්සෙනවා කියෙනවා එතකට එතන ම මේ කතාවෙන් පෙන්නුම් කරන්න උත්සා කරේ මහබෝධි සත්‍යයෝ ඒම් අර සෙබඩගේ හඬට බටගේ හඬත මේ වශීකෘත වෙලා ඇලිලා ඒ උගලට අහුුව එනම් ආසාද ආස්සාදයකන එක එතවට මේකේ හඬේ ආස්වාදය ඇත්තියනවා බ්දේ හ ආස්වාද ඇත් තියනවා නැත්තන් සත්‍යව ඇලෙන් නෑන ඒ බුදුරජාණන් වහන් දශනා කරන්න ඒවගේ මුන්න්නහසේ දේශනා කරන්නවා මේකේ ආතිීනව ඇත්තියනවා ග ලේසි නෑ මේ ආදී නොවෙක ුත්තියෙන නෝජේදම් බික්කවේ සද්ධානං ආදීනව අබ විස පවත්මානනි මේ සබ්දවල ආදීනව ඇත්තියනවා එ ආදින නැත්තං නෛදන් සත්තා රූපේසු ඉබ්බින්දයු සත්‍යෝ මේ සබ්දවලින් සබ්ද ගැන කලගරනනෑ මේ ආදීනව නැත්තං නොතිබුණාන. එතකොට යස්මාචකෝ යස්මාචකෝ බික්වේ අතිරූප සද්ධානං ආදීන වූ තස්මා සත්තා සද්දේසු නිබ්බින් දන්ති එතකට මේ සබ්ද ගැන යම්යම් කරුණු නිසා ආදීනවයක් කලකිරීමක් තියෙනව නිසා තමයි සත්්‍යයෝ මේවා ගැන කලකිරෙන් ඒ ගැන මේ සද්ද වල ආදීනවය ඇත්තියනවා සද්ද වල ආදීනවය අපිගත්තත් සබ්ද අනි්‍යයි සබ්ද දුකයි සබ්ද විපරිනාම ධර්මයට පත්වෙනවා ඒකතම ආදී නවේ ැන් සියුම් කටහඩක් තියන කෙනෙ ගහ කාලෙකදදි ගොරෝසු න්න පුුවන් සමාරගෙනක් හන්ඬ නැතිලා යන්න පුුවන් මිහිරී හඬවල් ඒ හැමදාෑම මහි රට තියන්නේ එතකොට මේ අන්න යි කියන්නේ ක මේ ආදීනවය ඇත්තියන අන්නේ ආදීනවය නිසා තමයි සත්්‍යයන් ඒ පිළිබඳව කලකිරෙන් නැත්තන් කලකිරන්නේ කොහොමද හැම දෑ මේම් ඇලි ලයින්දිිප ඒ ඇලෙන් නැත්තේ හැම දෑම ඇලි ලයින්න නැත්තේ ආදීනවේ තියෙන නිසා ඊඟට මේ පිළිබඳව තව දුරටත් කල්පනා කරන කොට හුවෙනවා මෙවැ නිදහස්සීමත් තියෙනවා කියලා සබ්දදාෝලින් නිදහස්සීමත් තියෙනවා එතකොටඒ ගැන කියවෙනවා. කොමද නෝචේදන් භික්කවේ සද්ධානං නිසරණං අභවිස. නෝචේදම් භික්කවේ සද්ධානං නිස්සරණං අභවිස. පින් අත්මානන මේ සබ්දවල සබ්දවලින් නිදහස්වීමක් නොතිබුණානං. නයිදන් සත්තා සද්දේසු නිස්සරයිුම්. සත්වයෝ මේ සබ්දොලි නිදහස්වෙන්නේ නෑ මේ නිදහස්සීමක් තියෙනවා එකන සත්වයන්ට මේ සබ්දවලෙන් ගැලවැඩ පුළුවන් අවබෝධයෙන් මේවැය අනිත්‍යතාවේ දුකතාවේ අනාත්මතාවේ දැකළ සත්ත්‍යයන්ට ගැලවඩ පුළුවන් මේ හැමදෑම පවතින්නෑ කියල. ආන දියට මේ නිදහස්වීමක් තියෙන නිසයි සත්්‍යයන් නිදහස් වන්නේ. යස්මාචකෝ භික්කවේ අත්ති සද්ධානං නිසරනං සස්මා සත්තා සද්දෙහි නිස්සරන්ති තොර අම්යම් කරුණු මුල්කරගෙන මේ ශබ්දවලින් නිදහස්වීමක් තියෙන නිසා තමයි සත්‍යෝ මේ සබ්දොලින් නිදහස්සයෙන්. දැමහි තැන පිහතුන්ට ඒ කරුණු දෙක පැහැදිල් වෙනෝ ගදද රූප පිළිබඳ ආස්වාදය ආදීනවේ නිස්සරණය. ඒවගේම සබ්ද පිළිබඳ ආස්වාදය ආදීනවේ නිස්සරණේ මකද මේ මේ වැයි තියෙනඒ කරුණු ශේෂයම අස්වාදය මුල්වෙලා ආස්වාදැන් නොතිබුුණනං සත්‍යයෝ රූපෝලට සබ්දෝලට ඇලෙන්නේ. පදීනවයක් නොතිබුුණනං සත්‍යයෝ රූප ගැන සබ්ද ගැන කලකිරන්නේ නෑ නිදහස්්‍රීමක් නොතිබුුණනං සත්‍යයෝ රූප ගැන සබ්ද ගැන ඇත රූපෝලින් සබ්දෝලින් නිදහස්සෙන්නේ ඒමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට වදාල ඟට උන්හසේ අපට පැලි කරන්නේ මේ ගන්ද ගඳ සුවඳගැන ගඳ සුවන් පිළිබඳව කතා කරනකොට ගඳ සුවදවලත් මේ ආස්වාධයන් නොතිබුණන දැම් බලන්ඩ සමහරය තමන් ගන්න වේතනයෙන් වැඩී වියදමක් දරනවා මේ ඒ සුවඳවර්ග ිලදී ගඩ සෙන්ටට් ආදී දේවර් සමහරු කැමති තෙල්වර්ග සුවඳ වර්ග අතීතේ ඔය සු හඳුන්වලින් හදනදේ වල්ලේ ගොඩාක් ඒවාග තවරාගෙන සඳුන් තුවරලාදී කියය විවිධවිද නැත්තන් චන්දනා ලේප කියයි එක වීදවිධ වර්ග යතීතයේදී තිබිල තියනවා. තොට විශේෂම සඳුන් කියන එක මේ ගොඩාක් වස්ථාවලද පාවිච්චිය ටරගෙන තියනවා ආලේප කරන්න එතකොට ඒකට තමයි චන්දන කියල පාවිච්චි කරන්නේ නම එතකොට සඳුන් එතකොට පින්නත්ති මේ ඒ විදියට අර විධ විවිධ සුවඳ වර්ග පිරිසා තීතත් පාවිච්චි කර රජකුමරියෝ සිටු කුමරියෝ සාමාන්‍ය අයත් එම පාවිච්චි කර වර්තමානේත් ඒ තියෙනවා මොකද හේතුව මේක අසාදයක් තියෙන. ඊලාන්ට විවිධ සබංවර්ග අි පාවිච්චි කරන ඊලාංට සමහරවෙලාට විවිධ සුවඳකූරු ිපාවිච්චි කරනවා ඒ සේරගේම තියෙන් අස්වාදයක් තියෙනවා සමාරය වි ගෞරවාන් විතව කරන්නේ භාග්‍යතුන්නාන්සේ උදසා සුවද පූජා කරනවා පෝධ නාන්සේ උදෙසා සුවඳ පූජා කරනවා ඒකේ නිරාමිස ප්‍රීතියක් ලබනු ම සාවාමිසෝ ගොඩක් අවස්ථාවල අපි සුවඳත් එක්ක සම්බන්ධ වෙන හම තැනටම මේ සුවද අවශ්‍යයි ඇයිති මනුස්්‍යයා යිතින් උපත්තියම දුර්ගන්ධ කෙනෙක්න ඒ සාමාන්‍ය මනුස්්‍යයාගේ සුවඳක් නෑ ඔහු විතින් කෘතුම විදියට සුවඳ ගණ්ඩාදනවා එතකොට මේ ඒ සුවඳ වලට ඇලෙන ස්වභාවය නැත්තම් සුවඳක් ඒ ආස්සාදය තියෙන නිසා තම සුවඳ ඇෑලෙන්නේ ඊළඟට ඒ සුවදඒ ඒක දිගට පවත්ත ඇඩබ ඒක ඒක ආදීනවේ එහි අනිත්‍ය ස්වභාවයක් ඇම් වෙනස්සන ස්වභාවයක් විපරිනාමයට පත්වන ස්වභාවයක් තියනවා ඒක හින්දා ඒ ගන්ත සුවන්ද වලින් සත්‍යය අනිදහස්ස න ඒ ඒකර මේ කලකිරෙනවා පළමුුව කලකිරෙනවා එකට අපි කියන්නේ දීනවය කියලා ඊළඟට ඒකෙන් නිදහස්සයනවා ඒ ගන්ද සුවන්දවලින් නිදහස්යන ඒකට කියන්නේ නි්සාරණය කියලා මොක ඒකෙන් නිදහස්වීමකුත්තියෙනවා එතකොට දැන් රූෝලිින් බ්දවලින් ගන්ධවලින් මේ විදියට ආස්වාදය ආදීනවය නිසරණය අපිට විමර්ශනය කර ගණ්ඩ විමසන්ඩ නුවනින් විමසන්ඩ පුළුවන් ඒ බුද්ධ වචනයට අනුව ඉළඟට අපිට තියෙනවා රස මේ රසේ ආස්සාදය තියෙන නිසානි සත්‍ය වම මේ රසේට ඇලෙන්නේ කෑම බීම සේරටම ඇලෙන්නේ මේ රසේ ආස්සාදය නිසානිඒවගේ මේක ආදීනවේ තියෙන නිසා ඒක ඒගැන කලකිරෙනවා ඒ රසේත් වෙනස්සීමත්තියෙනවා පිපරිනාාමේයට පත්ීමමත්තිය ඒ නිසා සත්‍යෝ ඒකෙන් ඒ ගැන කලකිරෙනවා ඊළඟත මේක නිදහස්වීමකුත් තියෙනවා රසේනුත් නිදහසීමත් තියෙනවා ඒකයි දැන් ඔය මහරහතන් වහන්සේලා රහත්තරණින් වහන්සේලා ඒ පිළිබඳව උදාන නැත්තං ඒ තේරතේරී ගාථාවලදි අපි ගැ ගඩ ලැබෙන් එනිසා මෙ දුෘතිය නෝචයේ අස්සාදස ූත්‍රයේ දී සම්පූර්ණයම බාහිර ආයතන වල දැන් අනිකුත් කරුණුත්තේමයි කය ගැත් මනස ගැත් ඔයි දීට තමයි බලඩ තියෙන්නේ එසා ආස්සාධය ආදීනවේ නිස්සරණය කියෙන කරුණු තුන ඔස්සේ රූප සබ්ද ගන්දරස ස්පර්ෂ අරමුණු බැලීම තමයි විමසීමට ලක්කිරීම තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවිදී අිට කියල දීල තියෙන එන්සාපයේ විදියට තේරුන් අරගෙන මේ ආස්සාද අදීනව නිස්සරණ කියන කරුණු ගැන පැදිලි අවබෝධයක් ඇතිකරගෙන විශේෂයෙන් මේ ආයතනවලින් නිදහස්වෙලා ලැබිය යුතු කොතුම් අවබෝධය චතුරාර්ය සත්‍යය අවබෝධය ලබාගණඩ උත්සාකරුම උබාප සැමදිනාට ඒ වාසනාව උදාවේවා. අප විසින් අද මේ උදාරතර ධර්ම දේශනාව තුළින් රැස් කලපින සීලු දෙවියන්ට අනුෝදන් කරමන මෝදම් වෙත්වා සක් දෙේතුන් විස්කම් දෙවපපුතු සතරවරන් දෙවරු ලක දියන්ස ෙන් පති වරු ස දෙවලවාසයේ දෙවරු ්‍රහ්ම යක දෙවරු සමන සමන්දවියන් ප්‍රධාන. ඒ පින්බිීමට අධිපතිය වැඩවසන ප්‍රදේශාධිපතිසීරු දෙවියෝ සතුටින් ේ පින් අනු මෝදන්රගනිත්වා දෙවියෝතුම් චතුරවාාරි සත්‍ය ධර්මය අවබෝධරගනිත්වා. අබගේ පරම පෝජනී කළ ාන ිත්‍රපින්ං අ ුක්ෂමීන් න්සේට මේ සියලු පින් අපි අන මෝදන් කරම අන ෝදම් වෙත්වා. සේ ෝගෙ සු පත් ත් අවතුම් චතුරාරරි සත්‍ය ධර්මේ අබෝධරගනිත්වා. මෙ උතුම් ධර්මදේශනාව ්‍රණය කළ පින්නොතුන්ගේ නමින් අනන්ත සසරපුරාවට මී පරලෝගිය සීර්ම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ සියලුපින් අනුමෝදං කරමු අනෝදම් වෙත්වා ඒ සිුරදදිනාද උතුම් චතුරාරෙ සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. මෙම උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කළ පින්නතුන්ගේ පවුල්ලල සියල දෙනාටත් දරුවන්ටත් නිරතුරු උතුම් කලනමිතුරු ඇසුරු ලැබීම පිණිසත් උතුම්මෝ චතු්‍රවාාර් සත්‍ය ධර්මය අවබෝධිය පිනිසත් මේ පින උපකාර වේවා හමුණනාවාස සියලු පිංවත්ස්වාමින්න්නනාාසල ඇතුළු ෞතම බුදුසනේ පිළිවෙත්පුරන සියලු පිංවත්ස්වාමිින්නාන්සේලාටත් අනාගාරිකා මෑණියන්වාන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාරරි මණ්ඩලයේ සියලූම දෙනාටත් මේ සියලුපින් අපි අනුමෝදං කරුමනුමෝදන් වෙත්වා ඒ සිරුදනාතු උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජිකයන්ටත් උතුම්මූ චතුරාර් සත්‍ය ධර්මය අවබෝධවීම පිණස මේපින උපකාරවේවා සෑමදිනාටම තරුවන් සරණයි නමෝබුද්ධය